ජීවත්වීම පිණිස ආහාර ගන්නවා මිස ආහාර සඳහා අප ජීවත් වෙන්නේ නැහැ. ප්‍රමාණය දැනගෙන ආහාර ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක පදනම වෙනවා. නමුත් මානසික වශයෙන් පවතින යම් යම් දුර්වලතාවයන් නිසා අක්‍රමවත් ආහාර රටාවක් අනුගමනය කිරීමට යොමු වෙන චරිත අප අතර ඉන්නවා. Binge eating disorder හෙවත් BED යනුවෙන් හැඳින්වෙන මානසික රෝග තත්ත්වය ඔයාටත් තියෙනවාද? එහෙනම් අපි Binge eating disorder පුද්ගලයෙකුගේ ගති පැවතුම් ගැන කතා කරමු. අපි සාමාන්‍යයෙන් ආහාර ගැනීමට යොමු වෙන්නේ කුසගින්නක් දෙනුන විට, එහෙම නැත්නම් අදාළ ආහාර වේල් තුළ තමන්ගේ අවශ්‍යතාව සපුරා ගන්න. අපි සාමාන්‍යයෙන් ආහාර ගැනීමට යොමු වෙන්නේ කුසගින්නක් දෙනුන විට, එහෙම නැත්නම් අදාළ ආහාර වේල් තුළ තමන්ගේ අවශ්‍යතාව සපුරා ගන්න. නමුත් අක්‍රමවත් ආහාර රටාවකට හුරු පුද්ගලයන් ආහාර ගැනීමට පෙර ආතුව පවා ඒ ගැන සිතමින් කාලය ගත කරනවා. ඒ වගේම ඔවුන්ට ආහාර ගැනීමට කාලයක් වේලාවක් නැහැ. ආහාර පාලනය කිරීමේදී උනත් සොයන් පාලනයක් පනවා ගැනීම අපහසුයි. සාමාන්‍යයෙන් අපි ආහාර ගන්නා විට සංවරයක් තිබීම අවශ්‍යයි. සෙමෙන් ආහාර ගැනීම සහ හොඳින් ආහාර විකා අනුභව කිරීම මූලික සෞඛ්‍ය පිළිවෙත් වෙනවා. නමුත් එවැනි අසාමාන්‍යතාවන් ඇති BED චරිත ඉතා වේගෙන් ආහාර අනුභව කරනවා. කොටින්ම කිව්වොත් වෙනත් කෙනෙකු තමන්ගේ ආහාර පංගුව උදුරා ගැනීමට පසුපස හඹා එන මානසික තත්ත්වයක් ඔවුන් ආහාර ගන්නා විට දකින්න පුළුවන්. කුස පිරුණත් මේ අයගේ හිත පිරෙන්නේ නැහැ. කුසගින්න නැති වුණත් ආහාරයක් දුටු විට එය අපහසුයෙන් වුණත් අනුභව කිරීමට සූදානම්. කුස පිරී තිබුණත් එය ඔවුන්ට බාධාවක් නෙවෙයි. නමුත් අධික ලෙස ආහාර ගැනීමෙන් පස්සේ ඔවුන් පසුතැවෙනවා. තමන් අනුභව කළ ආහාර ප්‍රමාණය ගැන සිතමින් තමාගේ හැසිරීම ගැන වරදකාරී හැඟීමකින් සිත පීඩා විඳිනවා. ඒ වගේම තමන්ගේ ආහාර ගැනීම ගැන ඔවුන්ම ලැජ්ජා වෙනවා. මේ අන්දමින් ආහාර අනුභව කිරීමේ අක්‍රමිකතාවන් නිසා ඔවුන් සමූහයක් සමග ආහාර ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. නිතරම හුදකලා වීමේ මානසිකත්වයකින් පසුවීම මේ අයගේ ස්වභාවයක්. සමාජයෙන් දුරස්ව ජීවත් වන මානසිකත්වය වගේම අන්තර් සමාජ සම්බන්ධතාවයන් රුස්සන්නේත් නැහැ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ මනෝභාවයන්ට වඩා වෙනස් ගති පැවතුම් ඇති චරිත ස්වභාවයකින් යුක්තයි. මොවුන් තුළ ආත්ම විශ්වාසයක් නැති අතර තමන් ගැන අභිමානයක් නැති දුර්වල පෞරුෂ ගති පැවතුම් දකින්න පුළුවන්. ඊට අමතරව තෙහෙට්ටුව නිදා ගැනීමේදී පවා ඇති අපහසුතාවයන්, ශරීර බර වැඩිවීම, පාසල් දරුවෙකු නම් අධ්‍යාපනයට බාධා ඇතිවීම, රැකියාවක නිරත නම් අදාළ කටයුතුවලදී පවා ගැටුම් සහ ගැටලු ඇතිවීම යනු කරුණු කැපී පෙනෙනවා. මෙම පුද්ගලයන් කෙටි කාලයකදී විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කරන අතර ඔවුන්ට එය නවතා ගැනීමේ හැකියාවක් නැහැ. BED එහෙම නැත්නම් අක්‍රමවත් ආහාර පුරුදු උත්තේජනයට බලපාන හේතුවක් විදිහට හුදකලාව සිටීම දක්වන්න පුළුවන්. හුදකලා මානසිකත්වය ආහාර අනුභවය මගින් සපුරා ගැනීම සිදුවෙනවා. මෙවැනි පුද්ගලයන් වෙනුවෙන් මානසික ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. ඒ නිසා මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු හමු වී ලබා ගන්නා ප්‍රතිකාර මගින් ඒ පුද්ගලයාට සාමාන්‍ය ජීවිතයක් සඳහා යොමු වෙන්න පුළුවන්. මනෝ වෛද්‍යවරුන් විසින් මේ සඳහා ලබා දෙන චර්යාත්මක ප්‍රතිකාර මගින් ආහාර පිළිබඳව පවතින අක්‍රමිකතාවයන්ගෙන් වෙනස් වීමට හැකියාව තියෙනවා. සමහර විට මේ තත්ත්වය ඔබට රෝගයක් යැයි නොසිතෙන්න පුළුවන්. කෙසේ හෝ වේවා ඔබ ප්‍රමාණයට වඩා ආහාර අනුභව කිරීම නිසා බෝ නොවන රෝගයන්හි ගොදුරක් බවට පත්වීමට තියෙන ඉඩකඩ වැඩි. විශේෂයෙන්ම තරබාරුව ඇතිවීමත් සමග දියවැඩියාව, කොලෙස්ටරෝල්, අක්මාවේ මේද තැන්පත්වීම වැනි සංකූලතාවන් නිසා ඔබ ඉතා ඉක්මනින්ම රෝගියෙක් බවට පත්වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආහාර ගැනීමේදී ඔබ තුළ අක්‍රමවත් ලෙසින් වූ පුරුදු පවතිනවා නම් ඒ ගැන නොසලකා ඉන්න එපා.